පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. එම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවටද පත් වූ අතර මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද යලි කැඳවනු ලැබුවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරියේදී නඩුව කැඳව වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා. එෙහිදී ඔවුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවතින මෙම නඩුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ රිෂාඩ් බදියුදීන්ව පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් නිදහස් කරන ලෙසටයි නියෝග කළේ. එවකට පාලකයන් විසින් ඉතාම බොරු චෝදනාවක් මත ජාතිවාදීව ගොනු කරලා තිබුණු නඩුව ගරු නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද දින නඩුව ඉල්ලාස් කරන ලැබුවා. ඒ මත එම නඩුවෙන් පූර්ණයෙන්ම නිදහස් වෙලා තිබෙනවා. මෙම නඩුව ඉතාම දේශපාලනිකව සහ ක්‍රෝධයකින් යුතුව වෛරයකින් ගොනු කරලද ජාතිවාදයේ පදනම් කරගෙන දේශපාලන වාසි ටකා ගොනු කරන නඩුවක් කියන එක අද දින ගරු අධිකරණයේ ඉදිරිපිට ඔප්පු කරලා තිබෙනවා.